ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නෑ, ඇත්ත වශයෙන්ම නොවෙම්බර් 16 වෙනිදා මේ රජයේ බලයට පත් වුණයින් පස්සේ අහිංසක ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය ඉතාමත් උග්‍ර වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කලින් අපි දැක්කේ නැති විදිහට වැඩි වෙලා තියෙනවා. රජයේ සේවකයන්ගේ සහන කප්පාදු කරලා තියෙනවා. විශ්‍රාමිකයන්ගේ සහන කප්පාදු කරලා තියෙනවා. අපේ පාසල් දරුවන්ට දෙන නිල ඇඳුම කප්පාදු කරලා තියෙනවා. ඒ වගේම සුරක්ෂා රක්ෂණය අත්තිටවල තියෙනවා. විශේෂයෙන්ම අද අපි පොල්ගෙඩි 1500ක් මහනුවර ජනතාවට බෙදුවා. ඒ අයගේ ජන ජීවිතය ජීවන බර අඩු කරන්න මම පාක්ෂිකයන්ට කියන්නේ ගංවලට ගිහිල්ලා ගෙයින්යට ගිහිල්ලා අර දුන්න මැතිවෙන්න පොරොන්දු ඉෂ්ට කරන්න කියලා රජයේ නියෝජිතයන්ට බලපෑම් කරන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ. ගෙයින්යට යන්න, ගෙයින්යට යන්න. ඒකට මම කිව්වේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තිබ්බේ මන්ත්‍රීවරු 45යි. 45යි අපි දීදී. අපි හැම දෙයක්ම කෙරුවා, විවත්තාව සල්තෝදනේ කෙරුවා. තුරෙන්දෙකුත් අරගෙන. ඒක තමයි පාලනය කියන්නේ. අපිට 45යි තිබ්බේ, 45 තියාගෙන විපක්ෂයේ සහයෝගය අරගෙන අපි විවත්තාව සල්තෝදනේ කරලා ධර්මමිනි සල්තෝදනේ ගෙනාවා. ඉතින් අපි රජයට කියනවා ජනතාවට සාණ දෙන ඕනෑම පරතක් පාර්ලිමේන්තුවට ගෙන්න අපි ඒකට පූර්ණ සහයෝගය. Breaking.lk